විශේෂයෙන්ම මෙම පෙරහුරු පැවැත්වෙනවා උදෑසන 6 සිට 8:30 දක්වා කාලය තුල පළමු පෙරහුරුව පැවැත්වෙනවා ඉන් පෙරහුරුව අවසන් වූ වහාම නැවත මේ වසාතබා තිබෙන මාර්ග සියල්ලම විවුර්ත කළා දෙවන පෙරහුරුව 11ට ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන නිසා ඒ පෙරහුරුව 11ට නැවතත් වසාතබලා 12:30 දක්වා මාර්ගයේ වසාතැබීමට කටයුතු කරනවා ඒ වගේම පෙබරවාරි මාස 3 දින පෑ 14 සිට මෙම උත්සව භූමියට කිසිම වාහනයක් ඇතුල් වීමට නොහැකි වන ආකාරයේ සියල්ලම වසාතැබීමට කටයුතු කරනවා එම නිසා විශේෂයෙන්ම ගාලු මැදපාර ගාලු මෝදර වටරවුම NSA වටරවුම දක්වා චෛත්‍ය පාර ප්‍රදේශය වසාතබනවා ඒ වගේම කොල්ලුපිටිය හන්දියේ ගාලු මෝදර වටරවුම දෙස සිට කොල්ලුපිටිය දුම්රිය පාර දක්වා ඇතුල් වීම වසාතබනවා ඒ වගේම සාන්ත මයිකල් හන්දියෙන් ගාලු පාර දෙසට ඇතුල් වීම රොටුන්ඩා වටරවුමෙන් ගාලු පාර දෙසට ඇතුල් වීම සෙරමයික් කන්දිය NSA වටරවුම දෙසින් ඇතුල් වීම ජෝක් වීදිය ලංකා බැංකු මාවතෙන් ඇතුල් වීම ජෝක් වීදියේ චතම් වීදියේ ඇතුල් වීම ජෝක් වීදියේ මුදලගිය මාවතට ඇතුල් වීම ඒ වගේම ජෝක් වීදියේ බාරුන් ජයතිලක මාවතට ඇතුල් වීම ඒ වගේම කාන් නොරලෝසු කණුව වටරවුම ප්‍රධාන වීදියෙන් YMBA වටරවුම දෙසට ඇතුල් වීම සහ සීනෝර් හන්දි ඕල්කට් මාවත CTO හන්දිය දෙසට ඇතුල් වීම CTO හන්දියේ ලෝටස් පාර සෙරමික් හන්දිය දෙසට ඇතුල් වීම ගාමිණී වටරවුමෙන් DR විජේවර්ධන මාවතට ඇතුල් වීම කොම්පැනි වීදිය පොලිස් ස්ථාන ඉදිරිපිට ඇති වටරවුමෙන් රීගල් හන්දිය දෙසට ඇතුල් වීම මාකර් මාකර් මාවත බාලදක්ෂ මාවත හන්දියෙන් ගාලු මෝදර වටරවුම දෙසට සහ බාලදක්ෂ මාවතට ඇතුල් වීම ගාලුපාර බම්බලපිටිය හන්දියේ සිට කොල්ලුපිටිය දෙසට ඇතුල් වීම ඒ වගේම මැරීන් ඩ්‍රයිව් කොළඹ ක්‍රමයේ මාර්ගයේ බම්බලපිටිය දුම්රිය පාර හන්දියේ සිට කොල්ලුපිටිය දෙසට ඇතුල් වීම තුම්මුල්ල හන්දියෙන් බෞද්ධාලෝක මාවත ඔස්සේ ආරේ දෙල්මා ආරේ මෙල් මාවත දෙසට ඇතුල් වීම මල්පාර හන්දියෙන් ලිබර්ටි වටරවුම දෙසට ඇතුල් වීම සහ ලිබර්ටි වටරවුමෙන් සාන්ත මයිකල් වටරවුම දෙසට ඇතුල් වීම මෙම පෙරහුරු පැවැත්වෙන දිනයන් වල සහ උස්සේ පැවැත්වෙන පෙබරවාරි 4 වෙනිදා ඒ ඇතුල් වීම සියල්ලක්ම මෙම ස්ථාන 20ම වසා තබනවා.